වසරේ දෙවෙනි පොතේ නැත්නම් අපි කියන්නේ දෙවෙනි පාඩම් අදාළව පාඩම් කොටසේ න ත්‍රිකෝණ සම්බන්ධතාවය ගැන කතා කරා. ත්‍රිකෝණ සම්බන්ධය. ත්‍රිකෝණ කියන කාරණාවට එන්න කලින් අපි දැනින් ඉන්නෝනේ සරල රේඛාවක් තියෙන කෝණ සම්බන්ධ සරල රේඛාවකින් හැදෙන කෝණ සම්බන්ධව පුංචි දේවල් ටික. ඉස්සලා පළවෙනිම මම පොඩි දාලා දිනා පුතේ පළවෙනි තියරි එක ඔබ ඉගෙන ගත්තු 7 වසරේ ඉගෙන ගත්තු 8 වසරේ දී අපි මුල් වාරේ ඉගෙන ගත්තු දේවල් ටික බලන්න සරල රේඛාවක් මත මම ඇඳලා තියෙන පුතේ කෝණ දෙකක් සරල රේඛාව උඩ එකක් පසක. එතකොට AB කියන කෝණ දෙක අපි ගත්තොත් සරල රේඛාව මත මොන කෝණ කියලාද කියන්නේ බද්ධ කෝණ කියලා කියන්නේ. එළන්නේ සරල රේඛාවක බද්ධ කෝණ දෙකේ එකතුව ඔබ දන්නවා කීයද? අංශක 180යි. කීයද? අංශක 180යි. එන සරල රේඛාවක් මත බද්ධ කෝණ දෙකේ එකතුව අංශ 180යි. එතකොට මෙතන කෝණ දෙකක් විතරක් නෙමෙයි කෝණ තුනක් හතරක් ඕන තරමක් මේක සරල රේඛාවක් මත තියෙනවා නම් ඒ කෝණ සියල්ලම එකතු 180ම තමයි. හැදෙන්නේ මේක. එහෙනම් ඔබ මේවා සනහන් කිරීම අත්‍යවශ්‍යයි. ඔබ ලියන පොතක් අරගෙන මේ මා සමගම මේක සාකච්ඡා කරමින් සතහන් කරමින් යමු. හරි. ඊළඟට අපි යමු දෙවෙනි එකට. ලක්ෂයක් වටා කෝණවල එකතුව. බල ලක්ෂයක් වටා කෝණම කීයද? හතරක්. මොනවද ඒ කෝණ හතර? A B C D. එහෙනම් A B C D කියන කෝණ හතර ලක්ෂයක් වටා පිළිලනින් ඉඳා ලක්ෂයක් වටා ගොනුනින් දා ඒ කෝණ හතරෙම එකතු අංශක 360යි. අංශ කීයද? 360යි. එතකොට අතන භාගයකට කෝණ ගොනුනින් දා 180යි. ඒක සම්පූර්ණ වටේමින් තමයි 360 වුනේ. පැහැදිලිද? හරි. එතකොට පළවෙනි කාරණා මොකක්ද? සරල රේඛාව මත බද්ධ කෝණ එකතු 180යි. දෙවෙනි එක ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි. ඊළඟට තුන්වෙනි කාරණාව සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට ඇතිවෙන කෝණ යුගල් දෙක ඇත්තට කියන අපි ගත්ත ප්‍රතිවිරුද්ධ විදියට A'ට විරුද්ධකක් තියෙන B. එතකොට අපි මේ පැත්තේ කෝණයක් ගත්තොත් P කියලා P'ට විරුද්ධ පැති තියෙන Q. එහෙනම් මේ විරුද්ධ පැතිවල තියෙන කෝණ යුගල සමානයි. ඒකට අපි නිශ්චිතම නමක් ගන්න මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ සමානයි ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ සමානයි. හරි. එතකොට මෙතන ප්‍රතිමුඛ කෝණ සමානයි කියන එක A'ට B සමාන උදාහරණයක් ගත්තා මේක 50 නම් මේක 50යි පුතේ. මේක 80 නම් මේක 80යි. එහෙනම් දෙපැත්තේ කෝණ දෙක සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට දෙපැත්තේ කෝණ දෙක ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකිනෙකට සමානයි. ওই කාරණා තුන ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. දැන් ආයි මතක් කරමු මොකද්ද පළවෙනි එක? සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශ 180යි. දෙවෙනි එක මොකක්ද? එක ලක්ෂයක් වටා කෝණවල එකතුව එක ලක්ෂයක් වටා ගොනු වෙන කෝණවල එකතුව අංශක 360යි. තුන්වෙනි කාරණා සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිවිරුද්ධ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් කාරණා තුන හරි. පැහැදිලිද? හරි. දැන් අපි යමු මේ ත්‍රිකෝණ සම්බන්ධව තියෙන සංකල්ප ටික ඉගෙන ගන්න. හරි. දැන් ත්‍රිකෝණයක ත්‍රිකෝණයක් කියන එක ඔබ දන්නවා පාද කීයක් තියෙනවා? පාද තුනක් තියෙනවා. පාද තුනක් තියෙනවා. තවුණා තියෙන්නේ කෝණක් තියෙනවා. මම පොඩි ත්‍රිකෝණයක් හදන්නම්. මේ ත්‍රිකෝණයේ අපි ශීර්ෂ ටික දාමු. මේක A, මේක B, මේක C කියලා. ශීර්ෂ තුන. හරි. මම ඇතුළාන්ත කෝණ ටික දාන්නම්. සිම්පල් A, සිම්පල් B, සිම්පල් C කියලා. එතකොට ත්‍රිකෝණයක් අපි කඩදාසි කපා ගත්තොත් මේක පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. අපි ඔබ කඩදාසියක ත්‍රිකෝණයක් ඇඳගෙන කතරගුත් අරගෙන මා කියන දේ කරන්න. හරි. මේක මා ක්‍රියාකාරකමක් විදිහට ඔබට දෙනවා. හරි. ඉමරට කඩදාසියකුයි කතරකුයි හොයාගන්න ක්‍රියාකාරකම්. හරි. දැන් අප කඩදාසියක මේ ත්‍රිකෝණය ඇඳගන්න ඕන. ත්‍රිකෝණයක් ඇඳගන්න. හරි.
ඕන ත්‍රිකෝණයක් ඇතකම් ත්‍රිකෝණ මොනවාද තියෙනවද සුකෝණී ඍජුකෝණී මහා කෝණී නැත්නම් සම්පාද සමදීපාද විෂමපාද ත්‍රිකෝණයක් ඇඳගෙන ඒ ත්‍රිකෝණය මේ විදිහට ABC කියලා අංකණය කරගෙන ඒක ඇතුලේ සිම්බල් A සිම්බල් B සිම්බල් C කියලා දාන්න ඊළඟට ඔබල කරන්න තියෙන්නේ මේ ත්‍රිකෝණය අපි බෙදනවා. يعني ඇතුළතින් පැන්සලක් හරි පෑනක් හරි අරගෙන මෙහෙම ලබු කරගන්න. මේ පැත්තේ මේ පැත්තට මේ B කෝණය වෙන වෙන විදිහට, C කෝණය වෙන විදිහට, A කෝණය වෙන විදිහට මෙහෙම පෑනකින් හරි පැන්සලකින් හරි මෙහෙම දාගන්න. දාගෙන ඔබ කරන්න කතුර අරගෙන මේක පින් කරගන්න කෑලි තුනක් මේ රේඛාව දිගේ කපල අයින් කරගන්න කෑලි තුනට මේ කෑල වෙනම ගන්න මේ කෑල වෙනම ගන්න මේ කෑල වෙනම ගන්න. ඒතර කෑලි තුනක් කපා ගන්න ඕනේ. හරිද? ආ කපා ගන්න බලන්න. මේක දිගේ මෙහෙම ගියේ කපාගෙන මෙතනින් ගිහින් මේ කෑල වෙනම ගන්න ඕනේ. මේක වෙනම ගන්න ඕනේ මේ කෑලි තුන කපා ගත්තා කියලා මං කියනවා. දැන් ඊට පස්සේ අපි මේ කෑලි තුන අරගෙන දැන් මේ විදිහට කෑලි තුන කපා ගත්තාට පස්සේ එක කෑල්ලක් ඔබේ කඩදාසියේ මෙන්න මෙහිම තියලා අලවන්න. අය කපාගත් කොටස අපි මෙතු මේකේ ගියේ ඒ කොටස කොහොම අලව ගන්න. ඒ කඩදාසියක මතු පිටක අලව ගන්න. හරි? පොතේ උනා කමන්න. ඊට පස්සේ ඊළඟට B කොටස B කෑල්ල ඒකට හරියටම අල්ලලා අලව ගන්න. B කොටස ඒකට හරියටම අල්ලලා අලව ගන්න. B right ඊළඟට C අන්තිම කොටස මේකටම ගාන්න සම්බන්ධ කරලා අලව ගන්න අලව ගන්න ගාන සම්බන්ධ කරලා අලව ගන්න C කොටස දැන් ඔබට යමක් එනවා මොකද A කෝණය B කෝණය C කෝණය කියලා තුන් දෙනාම එක තැනකදී ABC කියලා එකට ඇලවෙනවා එතකොට මේ ABC කියලා එකට ඇලගෙනකොට පුතේ මෙන්න මෙතනදී මේ ABC තුන් දෙනා කෝණ තුනම එකම රේඛාවක පිහිටනවා. ඒ කියන්නේ A කෝණය, B කෝණය, C කියන තුන් දෙනා එකට ඇලවුණා පස්සේ ඒ තුන් දෙනාගෙන් ඇතිවෙනවා තනි සරල රේඛාවක්. එතකොට එතනින් ඔප්පු වෙනවා මම අර පළවෙනි පියවරේ කියපු දේ A G සහ B G සහ C G කියන තුන් දෙනාගේම එකතුව අංශ 180ක් කියලා. පළවෙනි තීරණය මොකද්ද කියන්නේ? සරල රේඛාවක් උඩ කෝණ තුන එකතු 180යි කියනවා. එතකොට දැන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන කපල අයින් කරාම ඒ කපල අයින් කරලා ඒව ඇලපුවම අපේ ව්‍යාකරණ ඔස්සේ අපිට එනවා ඒ කෝණ තුන එකතු 180යි කියනවා. එතකොට ඔබට පැහැදිලි සරල රේඛාවක් උඩ මේ කෝණ තුන එකතු 180 නම් අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුවක් කීය විය යුතුද 180 විය යුතුයි ඔබේ ක්‍රියාකාරකම කළා නම් ඔබට පැහැදිලි ඔබට බෑනේ එහෙනම් අපිට මෙන්න මේ දේ ඉගෙන ගන්න පුළුවන් ලියන්නකො මෙහෙම පුතල්වත්තල් ලියමු මේ ඔක්කොම සියල්ලම සතහන් කරගමු ලියන්න මෙහෙම ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් බව අංශක 180ක් බව පැහැදිලි වේ අංශක 180ක් බව පැහැදිලි වේ දැන් ද්වේපුත වාට තේරෙන කතන්දරේ තමයි මේ ඇතුලේ කෝණ තුන එකතුව 180 නම් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි දැන් ඒක අනිවාර්යෙන් හෙළපත් වලට යන තාක් මතක තියාගන්න. දැන් මේ සම්බන්ධව අපිට දෙන දේවල් මොනවද? අපිට දෙන ගැටලු මොනවද? අන්න වැදගත්ම දේ. මේ 180 පාවිච්චි කරලා ත්‍රිකෝණයක කෝණ හොයන්න අපිට දෙනවා. නොදන්න කෝණයක්, කෝණ දෙකක්, කෝණ තුනක්.
right දැන් මේ ක්‍රියාකාරකෙන් පස්සෙ ඔබ ක්‍රියාකාරකම් කරලා මේ පොතේ අරගත්තට පස්සේ මේ අපේ මගිය සතහන් දැම්මට පස්සේ එන්න ගැටළු වලට අපේ ත්‍රිකෝණාශ්‍රිත ගැටළු අර ලියන්න මෙහෙම ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ගැටළු ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ගැටළු අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ගැටළු කෝණ ආශ්‍රිත ගැටළු හරි දැන් මම ඉස්සෙල්ලා එක ගානක් හදන විදිහ කියලා දෙනවා ඔයගොල්ලන්ට හොඳින් බලන්න ගාන අතනෙදි කියලා දෙනවා දැන් මෙන්න මෙහෙම එකක් සරල ගානක් හොඳින් බලන්න පළවෙනි ගානේ ඉඳන් මේක x කියලා දෙනවා හරිද මේක අංශක 60යි මේක අංශක 70යි එතකොට දෙකේ පුතේ බලන්න හොඳට මේ කෝණේ දෙනවා මේ කෝණේ දෙනවා මේක දෙන්නේ නැහැ එතකොට මේ තුන් දෙනාගේම එකතුව ගිය ක්‍රියාකාරම අපි වාගත්ත කීයයි කියලාද 180. එහෙනම් මේ තුන් දෙනාගෙන් එකතු 180. එහෙනම් අපි කරන්න තියෙන්නේ මේ තුන් දෙනාම එකතු කරලා මෙයාට සමාන කරන්න. වැඩි ලෙස බලන්න අංශක 60. දැන් මේක ලියලා කියවලා අරනවා තමයි මේ ලකුණු තම්බේ මේ පියවරවලට. එතකොට අංශක 60 ලියුවා. ඒකට 70 එකතු කරා. ඊපස්සේ x එකතු කරා. සමීකරණය විදිහට ලියන්න. ඊපස්සේ තුන් දෙනාම සමාන 180. 60 70 x. ඔය. හරි 180. ඊටස් මේ දෙන්න එකතු කරා. 60 70 එකතු කරාම කී 200 තිහයි එකසිය තිහ ධන x සමාන 180. දවරණ කරන්ති මොකක්ද දෙපැත්තෙන්ම ඕ දැන් මෙතන 130 කිව්වොත් නේ x හොයාගන්න බැන්නේ එතන 130 අපි ආපෙතර යව අපි අඩු කරලා දා එහෙනම් x සමානයි ඔබ 130ක් එහා පැත්තෙන් අඩු කරා 180 වෙන 130ක් අඩු කරා බලන්න මෙතන ධන 130 කියන්නේ එහා පැත්තට ගියාම ඉන්නේ 130 කියන්නේ අඩු කිරීම 130ක් x එක වංශක කියලා 50. හරි. එතන 50 දාගම මේ තුන්දෙනා 180 වෙනවා. පැහැදිලිද? රයිට් අපි ළඟට අපි අපුතේ දෙවෙනි ගානට. ඔබට පළවෙනි ගාන ඉතාමත්ම පැහැදිලි නේද? අපි එහෙනම් දැන් දෙවෙනි ගානට යමු. හොඳට බලන්න. දැන් මේක හොඳටම මේකට බැහැලා වෙලේ දෙන්න ඕනේ. හරි. දැන් මෙතන කෝණ තුන x දන්නේ නැහැ. මේ මොකද්ද? කොටුව දාලා තියෙන්නේ ඔව් පොඩි කාලේ ඉගෙන ගන්න අපිට ත්‍රිකෝණයක් තියෙන අංශක 90. එහෙනම් මෙතන අපිට ඕන අංශක 90 කියලා ලියන්න පුළුවන්. මේක අංශක 45. එහෙනම් x හොයන්න තියෙන අපි අරගෙන ලියමු මොකද? අංශක 90 දාන අංශක 45 දාන x සමාන 180යි. එහෙනම් මේ තුන් දෙනාගේ එකතු කියනකොට 180යි. 90යි 45යි එකතු කරා මොකක්ද එකකට එකතු කරා සමාන කරා 180යි. පැහැදිලිද? තුන් දෙනාගේ එකතුව ලිව්වා 180 සමාන කරා. එහෙනම් ධන දෙන එකතු කරන්න. 90යි 45යි එකතු කරාම කීයද? 90යි 45යි කියන්නේ 135යි. 135ට x සමාන 180යි. අපිට කරන්න තියෙන්නේ 135 අනිත් පැත්තට අඩු කරලා දාන එක. එහෙනම් x කියන්නේ 180 වෙන් 135ක් අඩු කරලා දාන්න. එහෙනම් x කියනෝ කීයද? 180 වෙන් 135ක් අඩු කරන්න ගන්නවා. ඔව් 10න් 5 ගියාම 5යි ඊළඟට මේ පැත්තට ගියා 7යි 7න් 3ක් 45යි අංශක 45යි අංශක 45යි ද්වාරා දාවනේ ඊළඟම තව ගණන් හදලා තුමි ගණන් අපර ඉක්මනට හදන්න තාක්කයි ගාලා හදන්න මේ x කෝණේ දන්නේ නැති එක 120 තියෙන x හොයන්න තියෙන අපිට එහෙනම් හොයමු මේ x කවුද කියලා හොයන්න බලන්න එන අපි කියන්නේ කොහමද? දන්න ටික 120 ලියමික් මං කරලා 120 දාන අසක 30 දාන x සමාන 180යි 120යි 30යි එකතු කරාම 150යි x සමාන 180යි දැන් දෙවි පිටේ මොකද කරන්න ඕන 150 අපැත්තෙන් අඩු කරලා දාන්න තියෙන x සමානයි 180ෙන් 150ක් අඩු කරන්න එතකොට කීයක් වෙනවද පුතේ 180 150 ගියා අංශක 30යි අංශක 30යි දැන් ඔයාලට මනාව පැහැදිලි ඇති ඉස්සෙල්ලා මං හැදුවේ සුළු කෝණික ත්‍රිකෝණයකට දැන් හැදුවේ ඍජු කෝණික ත්‍රිකෝණයකට දැන් දැන් දැන්ම හැදුවේ මහා කෝණික ත්‍රිකෝණයකට දැන් කෝණ තුනක්
ඒ කියන්නේ සුළු කෝණේ මහා ත්‍රිජු කෝණේ මහා කෝණේ කියන කෝණ තුනට ගණන් තුනක් හැදුවා. දැන් මම මේ ගණන් රටා චුට්ටක් වෙනස් කරනවා. තව පොඩ්ඩක් වෙනස් කරනවා බලන්න හොඳට. මොකද්ද මේ මම ඊළඟට දාන ගණන කියන්නේ? දැන් මේ ගණනේ කෝණ දෙකක් දන්නේ නැහැ. x මේකත් x. හරිද? කෝණ දෙකක් දන්නේ මේක දන්නවා අංශක 60යි කියලා. හරිද? දැන් කෝණ දෙකක් දන්නේ නැහැ. හැබැයි අපි අර ලියපු විදිහටමයි මේක ලියන්නේ. මෙන්න විදිහ කරන්නේ මේ ඒ ලියන විදිහටමයි. බලන්න. අපි x x කියන දෙන එක ළඟ ලියමු. x ධන x. ධන දෙන ලියව x එකතු කිරීම x. ආයි එකතු කිරීම අංශක 60. එහෙනම් මේ කෝණ තුනේම එකතුව කී දාංශක 180යි. පැහැදිලිද? දැන් x x එකතු කරාම කීයයි x පුතේ? x x එකතු කරාම කීයයි x? 2x. 2x x x x ඒවා දෙකක්. එහෙනම් 2x ධන අංශක 60 සමාන 180යි. දැන් මෙතන 2x න්‍යාව තනි කරගමු. 2x තනි කරගමු. 2x තනි කරගෙන 60 හැම පැත්තෙන් අඩු කරලා දාමු. 60 හැම පැත්තෙන් අඩු කරලා දාමු. මෙතන 2x සමානයි 180 වෙන දුවේ පුතේ. 60ක් අඩු කරමු. එහෙනම් 2x සමාන 180 වෙන 60ක් ගියාම කීයද? ඔව් අඩු කරන්න. ඔව් 120යි. 120යි. දැන් දෙකට බෙදන්න. දෙකට බෙදන්න. එහෙනම් දෙකට දෙක කැපුණා උඩයි යටයි කැපිලා ගියා. දෙකට දෙක කැපුණා එහෙනම් x ඉතුරු වෙනවා. එහෙනම් x සමානයි 120 දෙකෙන් බෙදුවා මාංශ කීයද? අංශක 60යි. 120 දෙකෙන් බෙදුවා මාංශක 60යි. එතකොට එක සමාන කෝණ දෙකක් තිබුණොත් දැන් මෙතන x එන්නේ 60නේ. එහෙනම් මෙයක් 60යි. මෙයක් 60යි. එහෙනම් 60 60 120යි 60 180. ගණන්ට 180 වෙනවා. පැහැදිලිද? අපි තව ගණනක් බලමු. හොඳින් දැන් මේ ගණන් ටික දඩබඩ ගාව හදාගෙන යමු ඉතින් ඈ. ඔන්න තව ගණනක්. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මෙයක් x මෙයක් x මෙයක් x කෝණ තුනම x x x. හරි අපි හදමු. ඉක්මනට හදන්න. x එකතු කිරීම x එකතු කිරීම x. එහෙනම් තුන් දෙනාගෙන එකතු 180යි. දැන් මේ x ලා තුන් දෙනා එකතු කරනවා මොකයි x වෙන්නේ? x x එකතු කරාම කීයයි x ද? 2x. 2x x එකතු කරාම කීයයි x ද? 3x. ඒ කියන්නේ x ඒවා එකම જાතිය තුන් දෙනෙක් කිව්වේ තුන් දෙනාම එකතු කළොත් 3x කියනවා උදේ 3x සමාන 180. එහෙනම් දැන් මොකද කරන්නේ? 3x සමාන 180 කියන්නේ 1x කෙනෙක් වාගන්න 3න් බෙදලා. මෙයාවත් 3න් බෙදනවා. 3න් ගුණ වෙලා නම් 3න් බෙදුවා 3ට 3 ගැපුණා. එහෙනම් x සමාන 180 3න් බෙදුවා මාසක 60යි කියලා එනවා. x සමාන අංශක 60. එතකොට මේ x විතරක් නෙමෙයි මේ x උත් මේ x කියන්නේ තුන් දෙනාම එක සමානයි. එහෙනම් 60 60 60 ගානේ ඇද. ඇදද? right. දැන් ඔබට දැන් මනාව පැහැදිලි ඇති මේ ගණන් හදන විදිය. අපි තවත් චූටි ගානකට යමු. මෙන්න තව ගාන. මෙන්න මේ විදිහට අපිට දෙනවා. මේක 2x. මේක x. මේක x. හරි. ඊතර කෝණ එක කෝණයක් 2x වෙනවා අනිත් එක x වෙනවා අනිත් එක x වෙනවා. හදන්න බලන්න ඉක්මනට. හදලා දෙන්න. උත්තරේ ගන්න. 180 දාන්න තියෙනවා. හරි ඔබ හැදුවද කියලා බලන්න. x ධන 2x ධන x. x ධන 2x ධන x සමානයි 180යි. එතන මේ තුන් දෙනා x 2 x 3 x 3 x x 4 x සමාන 180යි. ඊළඟ පුතේ 4ෙන් බෙදන්න මේ පැත්ත 4ෙන් බෙදන්න 4ට 4 ගැගෙන x සමානයි. 184 න් බෙදුවාම කීයද? 182 ට බෙදුවාම 90යි. 92 ට බෙදුවාම 45යි. එහෙනම් 45යි. එහෙනම් x 45 ඇත්ත 2x හොයලා දෙන්න ඕනේ. එහෙනම් 2x කියන්නේ x ඒව දෙකක් අංශක 90යි. අංශක 90යි. පැහැදිලිද? අංශක 90යි. එහෙනම් x 45 නම් 2x අංශක 90යි. හරි. දැන් ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ගැටලු ඔය ආකාරයෙන් විසඳගෙන යද්දී
අපි ඊළඟට එනවා තවත් කොටසකට පුතේ ඒ තමයි ත්‍රිකෝණයක බාහිර කෝණක් කියන ඒ ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධව කතා කරමු right අපි ඔබ ලියන්නේ චුටි අනුමාත්‍රකාවක් ත්‍රිකෝණයක බාහිර කෝණවල බාහිර කෝණවල එකතුව බාහිර කෝණවල එකතුව නැත්නම් අපි අයික කියලා කියන්න පුළුවන් හරි දැන් ක්‍රියාකාරක සම්බන්ධ වෙමු ක්‍රියාකාරකකට ගන්න ක්‍රියාකාරකම් කිරීම සඳහා ක්‍රියාකාරක මංග දෙක අපි එකක් කරා ඉස්සෙල්ලා ගන්න ඒ පොබලයක් ආටේ පොබලයක් හරි නැත්නම් සුදු පාට එකක් හරි ගන්න ඒ කොලේ අරගෙන මම මේ විතර මේ කොලේ කිය ඒ කොලේ අරගෙන ත්‍රිකෝණයක් ඇඳගන්න ටිකක් සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන විදියට හරි හරි අපි ආදින්න මම මේක ඇඳින්නම් බල මං තත්ින් ත්‍රිකෝණේ මේ විතර අඳින්න හරි ඊට පස්සේ ඒ මාත් එක්ක කරගෙන යන්න නැත්නම් මේක ඉක්මන කරන්න ඕන හින්ද ඉක්මන කරමු ත්‍රිකෝණයක් ඇඳ ඇඳලා මේ ත්‍රිකෝණේ මේ බලන්න මේ පාදයේ දිගට අඳුර තියලා මෙහෙම දික් කරනවා එළියට ඔන්න එක අඳුර තියලා කෙලින්ම දික් කරාගෙන මේ පැන්සල ඉතින් මේ පාදේ මේ විදිහටම ඉහළට දික් කරනවා හරිද ඉතින් මේ පාදේ මෙහෙම ඇවිල්ලා දිගට මෙහෙම දික් කරා එතකොට පාද තුනක් මේ විදිහට එළියට මේක විහිදුනා මේක එළියට මේට ගියා මේක මේට ගියා හරිද එතකොට ඊට පස්සේ ඔබ කවකට අරගෙන නැත්තම් ඔබ නිදහස් අතින් හරි මෙතනින් මෙන්න මෙහෙම චාපයක් ඇඳගන්න මෙන්න මේ විදිහට චාපයක් ඇඳගන්න කවකටෙන් ඇඳුත් එකම චාපයක් තමයි වටේ කරගන්නේ හරි මෙහෙම චාපයක් මෙතනත් මේ අතර චාපයක් මෙතනත් මේ අතර චාපයක් චාප තුනක් ඇඳගන්න ඊට පස්සේ මෙයාට දාන්න ඇතුලේ P කෝණේ Q කෝණේ මේක R කෝණේ කියලා දාන්න අප P කෝණේ Q කෝණේ R කෝණේ ඊට පස්සේ දෙක දාගන්න නැති ඔයගොල්ලෝ ඊට පස්සේ කතුර අරගෙන මේ දාග දෙකේ දැන් කතුර අපි මේ කඩදාසියෙන් මෙන්න මේ කොටස කපල ගන්න ඕනේ විදියට එතන ඔයා මේ පැත්තේ කතුර ගපන් ගියේ මෙහෙම ගියේ මෙහෙම ගියේ මේ කොටස එළියට ගන්න පුළුවන් විදියට ගන්න ඕනේ ඊපස්සේ මේ කොටසත් මෙහෙම කපාගෙන එළියට ගන්න පුළුවන් විදියට කපා ගන්න ඕනේ සෙනේ කොටසත් එහෙම එළියට කපා ගන්න විදිහට ගන්න. ඒක කැලි තුන එළියට කපා ගත්තොත් කොහොම වගේ වෙයිද? මෙන්න මේ වගේ. එක කොටසක් කොහොම AV Q කියන්නේ? අනිත් එක මෙහෙම AV P කියන්නේ. අනිත් එක R කියන්නේ මෙහෙම AV. ඔය කැලි තුනක් AV වෙයි. හරි. ඔය කැලි තුන අරගෙන ඊට පස්සේ මේ සතහන් පොතේ අරෝගා. ඉස්සෙල්ලාම P කොටස ගත්තා කියන්නේ P කොටස හරි P කොටස අරගෙන මේ විදිහට අරෝගම් ගම් ටිකක් ගාලා මේ විදිහට අරෝගම් P කොටස ඊට පස්සේ Q එකේ ගම් ගාලා එතන ඒකට සම්බන්ධ වෙන විදිහට අරෝගම් මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන විදිහට අරෝගන්න Q එකත් Q හරි Q එක ඒක සම්බන්ධව අරෝගම් ඊළඟ ක්‍රියාවල ඊළඟ කොටස කියන්නේ R R කියන එක අලෝ ගන්න එකත් එක්කම R කියන්නේ. එතකොට මේ කැලි කොටස් තුන එකට ඇලවුවාම මේ ගාන්ට මේ වෘත්තයකට එනවා. වෘත්තයකට එනවා. හරි? වෘත්තයකට එනවා. දැන් මේක අර පොඩ්ඩක් ඒක ඔගල කපන ආකාරය අනුව එන්නේ. හරි? එතකොට දැන් T කොටස මේ අවුරු තියෙන්නේ. ඒක මේ මුල්ලටම ඒ ධාර්තම ගාන සමාන Q කෝණේ මෙතනින් ඇලවුවා. ඊට පස්සේ R කියන එක ගත්තා. ඒතර ඔයගොල්ලෝ කැපෙන ප්‍රවණතාව, ඒ කියන්නේ මේ කෝණේ අනුව තමයි මේක විශාලත්වය උඩවම වෙන්නේ. හරියටම මේ ලක්ෂයක වටේ ගාන හිදස් නැති වෙන්නේ මේකේ ලස්සන්ට ඇලෙන්නේ. ඒතර අපිට ඒකෙන් තීරණය කරගන්න පුළුවන් පුතේ මොකක්ද? ලක්ෂයක් වටා කෝණ තුනක් හරි හතරක් හරි පහක් හරි. දැන් මේක දිහේ කෝණ තුනයිනේ. එකයි දෙකයි තුනයි. එහෙනම් මේ ලක්ෂයක් වටා මේ කෝණ තුන ලස්සන්ට ගොනු වෙනවා නම් ඇලවෙනවා නම්
මේ හිරස් නැතුව සම්පූර්ණයෙන්ම මේක පිළිටනවා නම් මේ තුන් දෙනාගේ එකතුව ඒ කියන්නේ පීඩන කිමුදන ආර්ග එකතුව පීඩන කිමුදන ආර්ග එකතුව පීඩන කිමුදන ආර්ග එකතුව කීයක් වෙනවද මම කිව්ව පළවෙනි කාරණාව පළවෙනි මුලදී පටන් ගන්න තියෙන්නේ දෙවෙනි කාරණාව පීඩන කිමුදන ආර්ග එකතුව කිය ලක්ෂයක් වටා කොන එකතුව අංශක 360ක් වෙනවා අංශක 360ක් එතකොට මෙතන ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ওই කෝණ තුන ගත්තේ මෙතනින්නේ එහෙනම් මේ කෝණ තුනේ එකතුවත් අංශක 360යි එතෙන් නිගමනය කරත හැකි මොකක්ද ත්‍රිකෝණික බාහිර පාද දික් ඒ කියන්නේ බාහිර පාද දික් කරා සෑදෙන බාහිර කෝණ මගින් ඒ තුන් දෙනාගේ එකතුව කීයක් වෙන බවද අංශක 360ක් වෙන බව x
ඊළඟට 140 සමානයි 360යි. දැන් මේ 140 හා පැත්තට යවන්න. 140 හා පැත්තට යවන්න. අඩු වෙන්න ධන එකකින් අඩු වෙන්න ඕනේ. එහෙනම් 2x මේ පැත්තෙන් තනි වෙනවා 360න් අඩු වෙනවා 140. 140. අඩු කරමු 300ට 140. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවයි. 6න් 4ක් අඩු කරාම 2යි. 3න් 1ක් ගියාම 2යි. 220යි. එහෙනම් 2x කියන්නේ 220යි. එහෙනම් 2x කියන්නේ 220 නම් දැන් දෙකෙන් බෙදමු දෙපැත්තම. දෙකෙන් බෙදමු දෙපැත්තම. 2ට 2 කැපෙන x සමානයි 1යි 1යි බිංදුවයි 110ක් වෙනවා බලන්න. 2 දෙකෙන් බෙදුවාම 1යි. 2 දෙකෙන් බෙදුවාම 1යි බිංදුවයි 110ක් වෙනවා. 220 දෙකෙන් බෙදුවාම 110යි. පැහැදිලිද? 110යි. රයිට්. දැන් ගණන් දෙකක් අපි ඉගෙන ගත්තා. තවත් කුචි ගණනක් අපි යමු. හරි. දැන් මම ගාන දාම පුතේ ඔය ඉක්මනට හදලා දෙන්න ඕනේ. මෙන්න ඊළඟ ගාන. හරි. බාහිර කෝණ 3 එකම කෝණ 3ක්. මෙතනත් x, මෙතනත් x, මෙතනත් x. හරි. ඉක්මනට හදන්න. ඉක්මනට හදන්න කෝණ 3ම සමානයි. ඔබ ඉක්මනට ලියන්න. රයිට්. දැන් අපි ලියන්න ඕනේ කොහොමද? x ධන x ධන x 360. එන x 3 දෙන එකතු කරාම කීයයි x ද? 3x සමානයි 360යි. එහෙනම් 3න් බෙදන්න මේ පැත්ත 3න් බෙදන්න. 3ට 3 කැපුණා පුතේ x සමානයි. 3ට 3 ඒවා කීයක් දෙනවා? 2යි. 6ට 3 ඒවා 2යි. මෙතන අගට බිඳුව 120ක් වෙනවා. 100 කීයක් වෙනවා? 20ක් වෙනවා. දැන් දුල පුතාට පැහැදිලි ඇති මේ ගණන් හතර විදිහ. හරි. අපි යනවා ඊළඟට තවත් කොටසකට. දැන් ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ කියලා දේවල් ගේම සහ ගැටලුත් අපි ඉගෙන ගත්තා. දැන් චුටි පුතේ යන්නේ අපි චතුරස්‍ර පිළිබඳ ඉගෙන ගන්න. චතුරස්‍ර කියලා අනුමාත්‍රකාව දාගන්න. චතුරස්‍ර. 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 ඒ අතට මෙහෙම ලියමු. චතුරස්‍ර කියන එක ලියමු. සරල රේඛා හතරකින් වට වූ 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 සංවෘත තල රූපය සංවෘත තල රූපය සරල රේඛා හතරකින් වට වූ සංවෘත තල රූපය සංවෘත සංවෘත නිවලිය වෙනවා සංවෘත පරිවෘත නැති සංවෘත තල රූපය චතුරස්‍රයේ ලෙස හඳුන්වයි චතුරස්‍රයේ ලෙස හඳුන්වයි චතුරස්‍රයේ ලෙස හඳුන්වයි චතුරස්‍රයේ ලෙස හඳුන්වයි හරි දැන් මේකෙදී චතුරස්‍ර වර්ග කිහිපයක් තියෙනවා ඔබ හයේ පන්තියේ ඉගෙනගෙන ඇති මොනවද චතුරස්‍ර දැන් චතුරස්‍ර කිව්වහම චතු කියන්නේ පාද හතරක් තියෙන එකනේ මෙන්න මේවා දන්නවද කියලා බලන්න සමචතුරස්‍රය ඕ සමචතුරස්‍රය කියන්නේ පාද හතරම දිගින් සමානයි. ඊළඟ ඍජුකෝණාශ්‍රය ඍජුකෝණාශ්‍රය ධන ඇති දැන් සමචතුරස්‍රය ඔහොම ධානයක්. පාද හතරම ඍජුකෝණාශ්‍රය සම්මුඛ පාද සමානයි. ඊළඟට රොම්බස් මෙන්න මේ පාද හතරම සමානයි. ඇලයි හැබැයි ඒ කියන්නේ සමචතුරස්‍ර කොටක් ඇල කරාවයි රොම්බස්. ඊළඟ සමාන්තරාශ්‍රය 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 ඒක ඍජුකෝණාශ්‍රය ඇල කරාවයි දිගයි ඇලයි දිගයි ඇලයි සමාන්තරයි දිගයි ඇලයි සමාන්තරයි ඉතින් අන්තිම එක ත්‍රපීසියම 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 මෙන්න මේ වගේ හැඩයක් පුතේ ත්‍රපීසියමටදී මෙන්න මේ වගේ හැඩය නැත්නම් මේ වගේ හැඩයකටත් තියෙන්න පුළුවන් ත්‍රපීසිය ඔය වගේ ඒක සම්මුඛ පාද යුගලාකාර පත්‍රයේ සමානයි එතකොට
චතුරාර්ය ගත්තම චතුරාර්යම කියයි කියලා පහක් තියෙනවා සමචතුරාර්ය විජිකෝණාස්ති රෝම්බස් සමාන්තරාස්ති ත්‍රිපේසිය දැන් ඔය ආස්වේ ගැටෙනවා අපිට එනවා කියන්නේ ඔය චතුරාර්ය සම්බන්ධව අභ්‍යන්තර කෝණ පිළිබඳව ගැටු තියෙනවා අපි මෙහෙම පොදුවේ තුන්වෙනි ක්‍රියාකාරකම් විදිහට යනවා ක්‍රියාකාරකම් තුන ක්‍රියාකාරකම් තුන කඩදාසිය ගන්න වෙනවා चतुराश्रय मेक सिंपल ए वैविध्यत मेक सिंपल बी वैविध्यत मेक सिंपल सी मेक सिंपल डी तो कोण किया अपने अंदर करने को लो तो हाथरा कोण हाथरा इलाके का हाथरा आ रखे में दें में कोण ठीक कर कपल आयें करेगा नेत्रे में कपल आयें करेगा में कोटस कपल आयें करेगा में कोटस कपल आयें करेगा में कोटस कपल आयें करेगा मांगरम संबंध अभी तो बी में मावा में विधेयत बी इलाकटर सी इतनी पटांगर अंगालवान में सी हाय इलाकट इतनो कोटस है डांटे में करते कस संबंध भी ना लोगा डी तो अपने पहले दिवे में कौन हाथर है दें कापल में तने ऐले हुआ इतनो कोटा लक्ष्य क्वाते गोनू ना लक्ष्य क्वाते गोनू ना कौन हाथर लक्ष्य लक्षपटा कोण हतर एकत्व तुलसी हटा आवे में चतुराष्ट्र हतरे अभ्यंतर कोण हतर एकत्व तुलसी हटा निसा एना में अभ्यंतर कोण हतर एकत्व चतुराष्ट्र एक तुलसी हटा एना सधान दागम लिया नहीं मैं लिया मु ओने में चतुराष्ट्र एक ओने में चतुराष्ट्र एक අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 360ක් වේ අංශක 360ක් වේ පැහැදිලිද අංශක 360ක් වේ ඕනම චතුරාශ්‍රය සමරාශ්‍රය ත්‍රිකෝණාශ්‍රය රොම්බසය ත්‍රපිසියම සමාන්තරාශ්‍රය ඔය ඕනම හැඩය අභ්‍යන්තර කෝණ හතර එකතුව 360යි 360යි right අපි අව මේ ආසිත ගාණක් දෙකක් හදලා දාලා දැන් ක්‍රියාකාරකම් හදිස්සිය කරගන්න බැරි වුණොත් නිසැකේ gedirdi කරන්න වෙලාව තියෙනවනේ මෙන්න මම ගාණක් දෙනවා ඔබට ගැටළු අංක 1 මෙන්න චතුරාශ්‍රය මේ චතුරාශ්‍රය කුතේ මෙන්න මේ කෝණයේ අංශක 80යි මේක නොදන්න කෝණ x මේක අංශක 60යි මේක අංශක කුතේ 90යි අපි එකට පොඩුවක් දානවා 90 කියලා කියන්නේ දැන් මෙතන නොදන්න කෝණි හොයන්න තියෙන්නේ අපි අර ත්‍රිකෝණවල කරා වගේ මේ අභ්‍යන්තර කෝණ හතර එකතුව කීයයි කියලා පෙන්වන්න ඕනේ 360 එනම් මේක 360යි අභ්‍යන්තර කෝණ හතරේ එකතුව
එනම් මේ හතර දෙනාම එකතු වූ 300ට සමාන කරමු. එනම් එක පැත්තකින් පටන් ගන්න පුළුවන්. මම ධන ටික ඉස්සෙල්ලම ලියනවා 80 ධන 90 ධන 60 හරි ධන කෝණ 3යි නොදන්න එක්කෙනා x ඒ හතර දෙනාම එකතු වූ කීයට සමානයිද 300ට සමානයි. දැන් පුතේ මේක එකතු කරමු. අනුවයි අසුවයි එකසිය හැත්තෑවයි එකසිය හැත්තෑවනේ ඔව් එකසිය හැත්තෑවයි හැටයි එකසිය හැත්තෑව හැටයි එකතු කරන්න ඉක්මනට එකසිය හැත්තෑවට දෙසිය තිහයි දෙසිය තිහයි ධන x සමානයි තුන්සිය හැටයි එහෙනම් x කියන්නේ මේ දෙසිය තිහ තුන්සියකින් අඩු කරලා දාන්න දරුවෝ මේ දෙසිය තිහ තුන්සියකින් අඩු කරලා දාන්න එනා 360 න් 230ක් අඩු කරමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 6 න් 3ක් 3යි 3න් 2ක් 1යි. එන x කියන්නේ අංශය 130යි. x කියන්නේ අංශය 130යි. පැහැදිලි. සමලයි. හා. දැන් මේ ගාන හොඳටම පැහැදිලි නම් ඊළඟ ගාන හදලා දෙන්න. හරි ඉක්මන් කරමු. මෙතන තවත් ගා මෙතන තිබුතේ මේකේ කෝණ දෙකක් ගන්නෙ නෑ මේක x මේකත් x මේක අංශක 70යි මේක අංශක 80යි හොයමු බලන්න හොයමු ගාන ඇදගෙන ඉක්මනට හොයන්න x ධන දෙක ඉස්සරලින් x ධන x ධන අංශක 80 ධන අංශක 70 සමානයි 360යි x x එකතු කරාම කීයයි x ලබුදේ x x එකතු කරාම 2යි x අංශක 80යි අංශක 70යි 80 70 එකතු කරාම 8යි 7යි 15යි අගට බිංදුව 150යි 360යි එන 150ක් 360ට අඩු කරා එනම් 2x 360 න් 150ක් අඩු කරන්න. එනම් බිංදුවෙන් බිංදුව බිංදුව 6 5ක් 1යි 3න් 1ක් අඩු වුණා නෝවි. 3න් 1ක් 2යි 210යි. එනම් 2x. එනම් අපි සරලව දැන් 2 දෙපැත්තේම 2න් 2 වැදුම් 2ට 2 බෙදලා දානවා. 2ට 2 කැපුණ x සමානයි 2 2න් වැදුවාම 1යි 1ට නැහැ 10ට 5 105යි. දෙකට දෙකේ වයි එකයි එකට නැහැ බිඳුවයි 10ට 5 105 105 පැහැදිලි ලේසින්නේ තව එකක් හද මුදේ මේකේ කෝණ හතරම දන්නේ නැහැ එක කෝණයක් 2x තව කෝණයක් x තව කෝණයක් 2x තව කෝණයක් x කෝණ හතරම දන්නේ නැහැ සංකේත වලින් දෙන්නේ කොහොම කරත් කොහොම කරත් කෝණ හතර එකතුව 360යි කියලා ලියන්න ඕනේ එහෙනම් අපි මේ පැත්තෙන් පටන් ගමු 2x i 2x x i x හතර දෙනාගෙන් එකතුව 360යි මේක එකතු කරමු 2x 2x 3x 2x 2x 4x 4x x 5x 5x x 6x 6x සමානයි 360යි දැන් 6x සමානයි 360 නම් මේක 6න් ගෙදුවා නම් x කවුද කියලා එනවා එන 6න් ගෙදා 6ට 6 ලැබෙනවා x නිහයට නිහයට ගෙදුනම් කැමිලා එනවා x 36 6 බෙදුවාම 36 6 y වල 1යි 36 6 වගේ උපුතේ 6 වල 1යි 36 6යි 6යි එනවා 6 බිඳුව අංශක 60යි 360 6 බෙදුවාම අංශක 60ක් එනවා අංශක 60ක් එනවා එන x කියන්නේ අංශක 60යි 2x හොය දෙන්න තෝරි එන 2x නම් x 60 නම් ඒ වගේ දෙකක් 2x කියන්නේ එන 60 ඒවා දෙකක් කීයද 120 පැහැදිලිද? අර මුදේ අපි ඊළඟ අවසාන කොටසට අපි යන්නේ
චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුව. දැන් අපි ඉගෙන ගත්තා මූලිකවම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව, ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව, ඊළඟට චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් කතා කරන්නේ චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුව. හොඳින් අහගන්න. තවත් ක්‍රියාකාරකම් ගන්න කඩදාසිය ළඟට. අදින්න කඩදාසියේ චතුරාශ්‍රයක් ඇඳලා ඒ චතුරාශ්‍රයක පාදයක් එළියට දික් කරන්න. තව පාදයක් ඒ දිකට එහෙම දික් කරන්න. ඊළඟ පාදෙත් දික් කරන්න. ඊළඟ පාදෙත් දික් කරන්න. මට කරන්න. ඊට පස්සේ පුංචි චාපයක් ඇඳලා P කියලා දාන්න. චාපයක් ඇඳලා Q කියලා දාන්න. චාපයක් ඇඳලා R කියලා දාන්න. චාපයක් ඇඳලා S කියලා දාන්න. එතකොට චාප කීයක් ඇඳලාද? කොටස් කෝණ කොටස් බාහිර කෝණ කොටස් හතරක් ඇඳිලා. එනම් මේක බාහිර කෝණයක්, මේ තව බාහිර කෝණයක්, මේ තවත් එකක්, මේ තවත් එකක් බාහිර කෝණ හතරයි. ඊට පස්සේ කතුර අරගෙන දැන් බාහිර කෝණ ටික වෙන් කරගන්න ඕනේ. හරි පරිස්සමට වෙන් කරගන්න. කතුරට මෙහෙම කපාගෙන ගිහින් මේ කොටස වෙනම ගලවලා ගන්න. කතුරට කපාගෙන ඇවිල්ලා මේ කොටස වෙනම ගලවලා ගන්න. මේ කොටසත් වෙනම කපලා ගන්න. මේ කොටසත් වෙනම කපලා ගන්න. දැන් ඔය කොටස් හතර කපලා ගත්තාම එක ඔබේ සටහන් පොතේ මේ විදිහට අරවගන්න. P කියන කොටස අපි කපලා ගත්තා කියලා මේ විදිහට P කියන එක ගම් පොඩක් ගාලා අරවගන්න. ඊට පස්සේ Q කියන කෝණේ කපලා ගන්න. කපලා අරගෙන මේකට යාපදව ගන්නට සම්බන්ධ වෙන විදිහටම අරවගන්න ඕනේ. ඊට පස්සේ R ගන්න. මේකත් එක සම්බන්ධ වෙන විදිහටම අලෝ ගන්න. ඉලස් නොබින්න පරිදි R. අවසානයේ S සම්බන්ධ කරගෙන අලෝ ගන්න. එතකොට මේ ලක්ෂයක් වටා කෝණ හතර PQRS විදිහට ඇරෙනවා. එහෙනම් ලක්ෂයක් වටා කෝණ දෙකක ඔබ දන්නවා. ඒ කියන්නේ P, ධන Q, ධන R, ධන S. चतुराश्रेक බාහිරට පාද දික්කිරීමෙන් සෑදෙන කෝණ බාහිරට පාද දික්කිරීමෙන් සෑදෙන කෝණ බාහිරට පාද දික්කිරීමෙන් සෑදෙන කෝණ හතරෙහි එකතුව හතරෙහි එකතුව අංශක 360ක් වේ කෝණ හතරෙහි එකතුව අංශක 360ක් වේ අංශක 360ක් වේ හැබැයි හරි දැන් මේ සම්බන්ධව මෙට්‍රෝ කීපයකට යමු. දැන් 360ක් වෙනවා නම් බලමු මෙන්න මේක. උදේ අපිට චතුරාශ්‍රයක් දෙනවා. මේ චතුරාශ්‍රයේ මේ බාහිර කෝණේ 80යි. මෙතන කෝණේ අංශක 100යි. මෙතන කෝණේ අංශක 75යි අපිට මෙන්න මේ කෝණේ x කියලා දෙනවා. අපි හොයන්න ඕනේ නොදන්න කෝණ. කෝණ තුනක්ම අපිට දෙනවා එක නොදන්න එක. එහෙනම් අපි බාහිර කෝණ හතර එකතු අංශක 360 බව පැහැදිලි. එහෙනම් අපි ලියනවා අංශක 100 ධන එක පැත්තට ලියාගෙන යමු. අංශක 75 ධන මේ දාන කෝණය තිත ළඟින්ම ලියන්න අංශක 80 දාන අංශක x හතර දෙනාගෙන එකතු අංශක 360යි මේ දාන ටික එකතු කරමු බිංදුවයි 5යි බිංදුවයි 5යි 8යි 7යි 15යි 15 එකක් ඉතුරුයි 1යි මේකයි 2යි 255 255 දාන x සමානයි 360යි එන ඔබට කරන්න තියෙන්නේ 255 300 න් අඩු කරන එක.
එන x සමානයි 360 න් අඩු කරන්න 255 එන x සමානයි අඩු කරමු මෙතන 10 රේඛා ගත්තාම ඉතින් මේ පැත්ත ගත්තාම 10 10 5ක් 5යි මෙතන ගා මෙතන ගියාම 5යි 5න් 5ක් 0යි 3න් 2ක් 1යි අංශක 105ක් කියලා අංශ 105 පැහැදිලිද අපි තව එකට යමු තව ගානකට මේ ගාන හදන ඉක්මනට මේ විදිහට අපිට මේක x මේකත් x මේකත් x මේකත් x එන කෝණ හතරම සමාන x x x x දෙන කෝණ හතරම ගන්නනේ එක සමාන කෝණ හතරක විශාලත්වය තුන දැන් හදන්න බලන්න මට ලියලා හදන්න කෝණ හතරම x ධන x ධන x ධන x x ධන x ධන x ධන x කෝණ හතරම සමාන ඔක සමානයි 360 පුතේ එන කෝණ හතරම කොහොමද කියන්නේ x ධන x 2x 2x x 3x 3x x 4x එන 4x සමානයි 360යි එන පුතේ 4ෙන් බෙදන්න මේ පැත්තත් 4ෙන් බෙදන්න 4ට 4 ගැනනවා x සමානයි 360ෙන් 4 බෙදන්න 36ට 4ව 4ට 1යි 36ට 4ව 9 අංශක 90යි එන x කියන්නේ අංශක 90ක් x කියන්නේ අංශක 90යි හරි තව අපි ගානකට යමු බලන්න මේ ගාන මෙතනදී මෙන්න මේ කෝණය 2යි x කියලා දෙනවා මේක x කියලා දෙනවා මේක පුතේ 3යි x කියලා දෙනවා 3යි x කියලා දෙනවා 3යි x කියලා දෙනවා මේක අපිට 2යි x කියලා දෙනවා හරි දැන් බලමු මේ ගාන හදාගන්නේ කොහොමද කියලා හතර දාගෙන එකතුව 360යි පිළිවෙට ලියාගමු 2 3යි x ධන 2යි x ධන 2යි x ධන x 360යි දැන් අපි පිළිවෙට එකතු කරගමු පුතේ 3යි x 2යි x 5යි x 5i x 2i x 6i x 2i x 6i x then 8i x 8i x x 8i x i 3i x 2i x 5i x 5i x 2i x 8i x 8i x x 8i x සමානයි 360යි දැන් සවා ගන්න ඕන නම් 8ෙන් බෙදන්න වෙනවා එන 8i x 8ෙන් බෙදුවා 360 8ෙන් බෙදුවා අටට අට ගැතුන x සමානයි දැන් 360ට 8ෙන් බෙදන්න ඕනේ අපි ඉස්සෙල්ලම 4ෙන් බෙදමු මෙතන 8ට 4 ඒවා 2යි පුතේ 8ට 4 ඒවා 2යි 36ට 4 ඒවා 9යි 30ට 4 ඒවා 9යි බිංදුවක් සමානයි එතකොට අංශක 90ට බෙදන්න තියෙන දෙකට අංශක 90 දෙකට බෙදන්න තියෙන x සමානයි අංශක 90 දෙකට බෙදුවාම අංශක 45යි අංශක 45 x කියන්නේ අංශක 45 තද x විතරක් නෙමෙයි පුතේ 2 x ඕනේ 3 x ඕනේ එහෙනම් x 45 නම් x 45 නම් 2 x කොහොමද උනන්නේ 45 කීයක් බලන්න ඕනේ 2 එහෙනම් 2 x කියන්නේ 45 කෝණ 2 45 කෝණ 2 කියන්නේ අංශක 90 3 x කියන්නේ 45 කෝණ 3 45 කෝණ 3 එහෙනම් 43 120 120 පහවම 120 පහව 135යි 135යි ළපේතුවා පුතාලට පැහැදිලි ඇති නේද දැන් මොනවාද මුලින්ම කතා කරේ පළවෙනි එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන 180 ඊළඟට කියා කරන ඔස්සේ පැහැදිලි කරා ඊළඟට දෙවෙනි එක ත්‍රිකෝණයක බාහිර කෝණ තුන 360යි තුන් වෙනුව චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතුව 360 බව ඊළඟට හතර ක්‍රියාකාරක මොස්සේ
චතුරාශ්‍රයක බාහිර කෝණ 4 එකතු 360 බව. ඒ සම්බන්ධ ගැටළු මූලික වශයෙන් මූලික සංකල්පයේ තහවුරු වෙන විදිහ හැදුවා. ඔබට මනාව පැහැදිලි වෙති මේ ගණන් හදන රටාව සහ මේ සිද්ධාන්ත ගොඩනැගෙන විදිහ. එනම් පුතේ ඔබට පෙළ පොත දෙවෙනි වාරයේ පෙළ පොත අරගෙන මේ ගැටළු ටිකට තියෙන අභ්‍යාස ටික ඔබට මෙතනින් එහාට හදන්න පුළුවන්. හරි. ඒ නිසා ඔබට මේකේ ගැඹුරත්වය තේරුම් ගන්න මේ අභ්‍යාස ටික නිරන්තරයෙන් හොඳින් හදමින් ඒ වගේම අපෙන් ගැටළු ඔබට එන ගැටළු අපිට එක්ක සාකච්ඡා කරමින් අපිට ඉස්සරහට මේ පාඩම් මාලාව හොඳට සාර්ථක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි පාඩම් ටිකක් හොඳට ක්‍රමානුකූලව ඉගෙන ගන්න කියන එක ප්‍රාර්ථනා කරමින් හැමෝටම ආයුබෝවන්.